හලාවත සිංගපුර පාරේ නිවසක් තුල නිවසිමි කෝටිපති ව්‍යාපාරිකයාත් ඔහුගේ බිරිඳ හා 15 සැවැරිදි දියණිය නිවස තුලදීම ඝාතනය කර සිරුරු වලට ගිනි තබා ඇතැයි පොලිසිය කියයි. මෙම අපරාධය අදාළ යම් කාලයේදී සිදු වී ඇති බවත් මෙම අපරාධය දෙතුන් දෙනෙකුගේ කණ්ඩායමක් විසින් සිදු කර ඇති බවට සැක කරන බවත් පොලිසිය සඳහන් කරයි. ව්‍යාපාරිකයාගේ බිරිඳගේ හිස කඳින් වෙන් වෙන තරමට කපා දමා තිබූ බවද විමර්ශන වලින් පෙනී ගොස් ඇත. සිංගපුර පාරේ නිවසක් ගිනි ගන්නා බවට ලද පණිවිඩයකට අනුව හලාවත පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් හලාවත ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන්ද සමග ගොස් ගින්න මැඩ පවත්වා කළ පරීක්ෂාවේදී සිදුව ඇති අපරාධය අනාවරණය වී තිබේ. නිවසේ පහළ මාලයේ නිදන කාමරය තුළ බිරිඳගේ මනසිරුරද නිවසේ සාලේ ව්‍යාපාරිකයාගේ සහ දැරියගේ මනසිරුරද සුන්බුන් අතර තිබී හමු වී ඇත. මෙලෙස ඝාතනය කර ඇත්තේ 52 හැවිරිදී එස්.ජී. සේනාරත්න නැමැති ව්‍යාපාරිකයාත් ඔහුගේ බිරිඳ 43 හැවිරිදී මංජුලා නිරෝෂණී හා 15 හැවිරිදී දියණිය වූ නෙත්මිනිමේෂා නැමැති තිදෙනායි. ව්‍යාපාරිකයා ඉඩම් මිලදීගෙන අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරතව සිටින්නෙක් වන අතර බිරිඳ වන මංජුලා හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියකි. දියණිය හලාවත ආනන්ද ජාතික පාසලේ 10 ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරමින් සිට ඇත. මේ අයගේ සිරුරු මතට නිවසේ ඇති ගෘහ උපකරණ ඇතුළු ද්‍රව්‍ය දමා ගිනි තබා ඇති බව පොලිසිය කියයි. මෙම ඝාතනය කුමන අරමුණකින් සිදුව තිබේදැයි අනාවරණය නොවන බවත් ඒ සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක්ම යොදා විමර්ශන පැවැත්වෙන බවත් පොලිසිය සඳහන් කරයි.